පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනීම සඳහා අපි කරපු ලියුම් ගණ දෙනු නීතිමය කටයුතු ඒ සියල්ලත් එක්ක ඉන්ටර්පෝල් එකෙන් අන්තර්ජාතික පොලිසියෙන් අපි ශ්‍රී ලංකා රජයේ ඇරියා ලියුම් මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න මේ විදිහේ බරපතල මුල්‍ය වංචාවකට මොහු සම්බන්ධයි කියලා ඉන්ටර්පෝල් එකට අපි ලියපුවාම නීතිපති දෙපාර්තමේන්තුව අපි සාකච්ඡා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ ආණ්ඩුවේම කට්ටියක් මම මේක ඊට කලින් කියලා නෑ ඉන්ටර්පෝල් එකට ලිව්වා මේක මුල්‍ය වංචාවක් හෝ එහෙම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි මේක දේශපාලන ප්‍රශ්නයක් මේක දේශපාලන ගැටුමක් මත වෙච්ච දෙයක් ඒක නිසා මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා ලියලා හැරියා අපේ ආණ්ඩුවෙන් පාර්ශවෙ ඊට පස්සේ ඉන්ටර්පෝල් එක දැනුම් දුන්නා අපිට මේ විදිය දන්වලා තියෙනවා ඒක නිසා මැදිහත් වෙන්න බැහැයි පස්සේ අපි නැවත මමපත් කරපු මහ බැංකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාව කොමිෂන් සභාවේ බලතල ආණ්ඩුක්‍රම විවස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලතල නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල මේ සියල්ලම පැහැදිලි කරලා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරලා විශාල ලිපිගොනු රාශියක් අපි ඉන්ටර්පෝල් එකට ආපහු වැන්නා. ඒ අරපුවාම ඒක ඉන්ටර්පෝල් එක පිළිගත්තා. පිළි අරගෙන තමයි රතු නිවේදනයේ රෙඩ් නෝටිස් නිකුත් කෙරුවේ අර්ජුන මහේන්ද්‍රට නත්තලංගුට ගන්න. එතකොට අර්ජුන මහේන්ද්‍රට නත්තලංගුට ගන්න මගේ කාලේම ඒ විදිහට අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් එක රෙඩ් නෝටිස් නිකුත් කළා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද වෙනකොට වර්තමාන තත්ත්වය මට තිබෙන ආරංචි වෙලා ඇටියට අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරේ ඉඳන් නම වෙනස් කරගෙන තියෙනවා. ඒ නම වෙනස් කර ගැනීම තුල දැන් නැවත කඩදාසි හුවමාරු කරන්න වෙලා තියෙනවා මට තිබෙන ආරංචියක්. නමුත් අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් එක නිවේදනය නිකුත් කළාට පස්සේ සිංගප්පූර් රජයේ සහ ශ්‍රී ලංකා රජයේ සියලු ලිපිලේඛන හදලා අවසන් කරගත්තට පස්සේ සිංගප්පූර් රජයට පැහැදිලිව පුළුවන්කම තියෙනවා ඔහුව මෙහාට බාර දෙන්න. නමුත් ඉන්ටර්පෝල් එකට ලියපු අය මේක මුල්‍ය වංචාවක් මෙහෙම එකක් නෙවෙයි දේශපාලන ප්‍රශ්නයක් මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා. ඒ ලියපු අය සිංගප්පූරුවේ ඇතැම් බලවතුන් සමග විශාල සම්බන්ධතාවයක් තිබෙනවා. පුද්ගලික මිත්‍රශීලී සම්බන්ධතාවයක්. ඒ උඩ තමයි මේක නැවතිලා තියෙන්නේ. මේක අතිගෞරව වර්තමාන ජනාධිපතිතුමාට රජයට මේ රටේ නීති ශාස්ත්‍රයට සහ ජනතාවට මම මේ දැනගැනීමට කියන්නේ මේක ඉතාම සත්‍ය පැහැදිලි කාරණයක්. මෙතන තියෙන්නේ මේ මහා බැංකු මහා මුල්‍ය වංචාවේ පිටිපස්සේ හිටපු අය මේ සල්ලි බෙදාගත්ත අය අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවුත් දන්නවා ඒගොල්ලත් අහු වෙනවයි කියලා. ඒ නිසා ඒගොල්ල ලොකු අදුෂ්‍යමානව නොපෙනෙන බලයක් පාවිච්චි කරමින් ජාත්‍යන්තරයට සහ සියලු අංශවලට මේ වැඩේ අවුල් කරනවා. මේක තමයි මෙතන තත්ත්වය.